රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. දිනේෂ් ෂාෆ්ට් මරණය අභිරහසක් බවට පත් වෙලා තිබුණු කාරණාවත් එක්ක මේ සම්බන්ධයෙන් මේ අපරාධමය සිද්ධියක් කියන කත් වාර්තා කළ අධිකරණයට කරුණු යනුව විද්වත් කමිටුව විසින් මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා අරුණ පුවත්පතේ යාබත් කලිනවන තොරතුරක් CID ෂාෆ්ට්ගේ විදේශ ජීවිත රක්ෂණ ගැන සොයයි කියලා. ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ට් මියාමට පෙර විදේශ රක්ෂණ සමාගම වෙතින් ලබාගෙන තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා බව කියන ජීවිත රක්ෂණ සම්බන්ධව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව තොරතුරු ඉල්ලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා. ඊට අමතරව කතා කරොත් එහෙම ජාත්‍යන්තර පොලිසියේ සහාය සමග විමර්ශනයට අදාළව රක්ෂණ ගිවිසුම් සම්බන්ධව තොරතුරු ඉල්ලා සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී පුවත්පතට සඳහන් කරලා තියෙනවා. මේ කාරණා එක්ක බැලුවොත් එහෙම විමර්ශකයන් විසින් දිනේෂ් ෂාෆ්ට්ගේ අයිපෑඩේ තිබී සොයාගත් පවුලේ අය වෙත ඔහු 2022 නොවැම්බර් අවසන් සතියේ වූ ලිපි, ඒ වගේම ඒවායේ සඳහන් රක්ෂණ විස්තර සම්බන්ධව යලි විමර්ශන ආරම්භ කරලා තිනව කියලා තමයි දැක්වෙන්නේ. දිනේෂ් ෂාෆ්ට් මහතාගේ මරණයට පත්වන අවස්ථාවේ ඒ මොහොතේ දෑත් වලට යොදා තිබූ zip tie පටිය මරණයට මාසයකට පෙර දිනේෂ් ෂාෆ්ට් විසින් ඩේමියන් කියන නැමැති පුද්ගලයෙකු නැත්නම් නිවසේ සේවකයෙකු ලවා බම්බල පිටියේ වෙළඳසැලකින් ගෙන්වාගෙන ඇති බව ප්‍රශ්න කිරීමවලදී හෙළි වෙලා තිනවා කියලා පොලිසිය සඳහන් කරලා තිනවා. එම zip tie පටි 10ක් මිලදීගෙන විත් ඇති බවත්, ඊට අමතරව ගෙල සිරවි තිබූ ඇන්ටනා වයරය නිවසේ තිබූ ඇන්ටනා කේබල් වයරේ කොටසක් බවට රජයේ රස පරීක්ෂකවරයාත් තහවුරු කළා තියෙනවා. එම ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ට් මියගිය දිනේ ඔහු නිවසින් පිටවන අවස්ථාවේ ඉදිරිපස අසුනේ තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්ලා දීලා තිනු. එනුව තමයි මේ විමර්ශන ක්‍රියාත්මක වෙන්නේ. අනුව දිවයින පුවත්පතත් වාර්තා කරනවා මීට සමගාමීව යන ප්‍රවෘත්තියක්. දිනේෂ් ෂාෆ්ට්ගේ රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමේ නියෝගය ඉවත් කෙරේ කියලා ඒ අනුව පුවත්පත් වාර්තාවේ දැක්වෙන ආකාරයට අභිරහස් ලෙස මියගිය ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ෂාෆ්ට් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් ෆෙයාෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගමට පසුගිය නඩු වාරයේදී නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ ඉවත් කිරීමට නියෝග කළ බව තමයි සඳහන් වෙන්නේ. අදාළ පාර්ශ්වයන් වෙත රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවමින් තවදුරටත් අවශ්‍යතාවක් නැහැ කියන කාරණාව තමයි අධිකරණය හැඟී යන බව පෙන්නුම් කරලා තියෙන. අනුව එම නියෝගය ඉවත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරලා තියෙනවා. එම වන්දි මුදල් ලබා ගැනීමට වෙනත් කිසිදු පාර්ශ්වයක් උත්සාහ ගන්නා බවට කරුණු හෙළිවි නැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළ බව පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.